Namo dasa bhagavato arahato sammā sambuddhasa. Namo dasa bhagavato arahato sammā sambuddhasa. Namo dasa bhagavato arahato sammā sambuddhasa. Nanyatra bhujjha tapasa nanyatrindriya sangvara nanyatra sambha nissangha santim passami paninam. அந்த தர்ம தேசனாவட்ட கருணமா கீபியா மதம் கரண தீனும் பின்வெளிங் கருதனாவோ தர்ம தேசனா பந்தி அவசான கொட்டச ஆரம்ப கிரீமட மே தாப் தெரியுனா மே அத்தரே විශේෂ කරුණක් මතක් කිරීමටයි මේ ගාථාව මාතෘකාවෙන් තබාගත්තේ. මේ ගාථා ධර්මයෙන් සඳහන් වන කරුණු ටික ඉස්සෙල්ලා අපි මතක් කරගන්නු. භාවනාවේ යෙදෙන යෝගාවචර පින්වතුන්ට ඒ භාවනාව සාර්ථක කර ගැනීමට උපකාර වන්නා වූ ක්‍රම හතරක් මෙහි සඳහන් වෙනවා. නාඤ්ඤත්‍ර බොද්ධා තපසා නාඤ්ඤත්‍රින්ද්‍රිය සංවර නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සම්තින් පස්සාමි පානින. බුදුරජාණන් දෙවියන්ගේ මේ දේශනාවෙන් අන්තිම පේන්නේ අන්තිම අදහස වශයෙන් පෙන්නුම් කරන්නේ මේ සාන්තිය නිවන සරසා ගැනීමයි. ඒ සාන්තිය සරසා ගැනීමට නිවන සාක්ෂාත් කර ගැනීමට කරුණු හතරක් උන්වහන්සේ ඉදිරිපත් කරගන්නා මිශ්‍ර වශයෙන්. ඒක දේශනාව කරන්නේ අනිත් පැත්තටයි. මොකද නාඤ්ඤත්‍ර බොද්ධා බොද්ධව කියන්නේ බොද්ධංග. බොද්ධංග නැතිව තපස තපස් නැතිව තපෝ ගුණේ නැතිව නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය සංවරේ නැතිව සබ්බ නිස්සග්ග සියල්ල අතහරින්නේ නැතිව මේ සත්වයන්ට සාන්තියක් පෙනෙන්නේ නැත කියන අදහස. එතකොට සාන්තියක් පෙනෙන්නට නම් මේ කරුණු හතර සම්පූර්ණ කරගන්න ඕන. බොද්ධංග සම්පූර්ණ කරගන්න ඕන. තපෝ ගුණ සම්පූර්ණ කරගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කරගන්න ඕන. සබ්බ නිස්සග්ගේ කියන පූර්ණ නෛෂ්ක්‍රම්‍යය සම්පූර්ණ කරගන්න ඕන. මේ කරුණු හතර සම්පූර්ණ වෙනකොට සාන්තිය පෙන්නුම් කරන්න පුළුවන්. සාන්තිය සරසා ගන්න පුළුවන්. සාන්තිය කිව්වේ නිවන. දුක නිවාලීම එහෙම නැත්නම් කෙලෙස් සංසිඳවාලීම කොයි වචන වලින් කියවෙන්නේ? නිර්වාණ මාර්ගයයි නිර්වාණ ප්‍රතිපත්තියයි. එතකොට මෙහි සඳහන් වන කරුණු අතරෙහි බොද්ධංග බොද්ධංගයන් වඩන්නේ නැතුව සාන්තිය ලැබෙන්නේ නැහැ කියන එක කාරණය. බොද්ධංගල වඩන්නේ නැතුව එනිසා සාන්තිය ලබා ගැනීමට බොද්ධංග ධර්මයන් වර්ධනය කරගත යුතුයි.
ශාන්තිය ලබා ගැනීමද තපෝ ගුණේ නැතුව බෑ. ඒ නිසා තපෝ ගුණේ දියුණු කර ගන්න ඕන. ඊළඟට ඉන්ද්‍රිය සංවරය දියුණු කර ඉන්ද්‍රිය සංවරය නැතුව ශාන්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය දියුණු කර ගන්න ඕන. සම්පූර්ණ උනායිස් ක්‍රමයේ සම්බනිස්සබ්දී වේග සම්පූර්ණ උනායිස් ක්‍රමයේ නැතිව ශාන්තිය සැලසෙන්නේ නැහැ. ඒ නිසා ශාන්තිය සලසා ගැනීමට පූර්ණ උනායිස් ක්‍රමයක් අවශ්‍යයි. බොජ්ජංග ධර්ම අවශ්‍යයි. තපෝ ගුණ වශයෙන් කියනවා උසල්ලේක ප්‍රතිපත්තිය. සල්ලේක ප්‍රතිපදාව. සුද්ධාංග වශයෙන් සඳහන් වන සල්ලේක ප්‍රතිපත්තිය වෙනුවටයි මේ තපෝ ගුණ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කියන එක අටුවාවල සඳහන් වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ ඉන්ද්‍රිය සංවරය. ඊළඟට නායිස් කරන්නේ. එතෙන් මේ පිළිවෙල මොකද්ද කියන එක ඊළඟට හිතා ගන්න ඕන. විශාල වශයෙන් අභ්‍යන්තරේ ජීවණු කරගත යුතු ධර්ම පරම්පරාව බොජ්ජංග. ඒක ඉස්සෙල්ලා පෙන්වුවා උන්වහන්සේ. මේ බොජ්ජංග ධර්ම උන්වහන්සේ පෙන්වුම් කරේ රත්නයක් පෙන්නම් පෙන්වුම් කරන්නා වාගේ. වැණිකක් පෙන්වුම් කරන්නා වාගේ. මෙන්න මේ ටික අභ්‍යන්තරේ වර්ධනය කරගන්න ඕන. එතකොටයි බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ කියන. ශාන්තිය බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් ප්‍රශ්න කළාව ප්‍රශ්නවල පිළිතුරු වශයෙන් මේක දෙන නිසා ඒ පුජ්‍යලයාගේ අදහස දනුව උන්වහන්සේ මේකේ தત્ත්වය දැරෑරුම් தત્ත්වය පෙන්눔 කරමින් බොජ්ජංග ධර්මයන් මුලින් සඳහන් කළා. ඊළඟට ඒ බොජ්ජංග ධර්මයේ දියුණු කර ගැනීමට අවශ්‍ය සල්ලේක ප්‍රතිපත්තිය ඒක තිතෙන්눔 කරා තපෝ ගුණය වශයෙන් දුතාංග ගුණ දියුණු කර ගන්න ඕන. තමන්ගේ ශක්ති ප්‍රමණයෙන් දුතාංග ගුණ දියුණු කර ගන්න ඕන. දුතාංග ගුණ නැතුව නිවන ලැබෙන්නේ නැහැ කියන අදහස හොඳටම තේරුම් ගන්න ඕන. තමන්ගේ ශක්තියේ හැටියට එක දුතාංගයක්වත් හදත්තරදී ඒ දුතාංගයක්වත් සැකෙන දාවට තියෙන මේක සල්ලේක ප්‍රතිපත්තිය. සල්ලේක ප්‍රතිපත්තිය කියුවහම ඒක විශාල ප්‍රතිපදාවක්. එක්තරා කෝණක් හංසයක් මේ දුතාංගකේ ඒ දුතාංග. මේ දුතාංග හතුනක් තියෙනවා මම දන්නවා. මේ යෝගාවචරයන්ට ඒක තේරුම තියෙනවා. ඒවයින් යම් කිසි කොටසක් එකක් හරි තමා තුළ වර්ධනය කරගන්න ඕන. දුතාංග අතහැර බෑ කියන අදහසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක අර බොජ්ජංග ධර්මයන් දිනු කර ගැනීමටත් උපකාර වෙනවා මෙන්න මේ ටික කියලා. ඒ තපෝ ගුණ වශයෙන් තපසා කියලා උන්වහන්සේ කියනවා. ඊළඟට මේ ඉන්ද්‍රිය සංවරය තපෝ ගුණ දිනු වෙන අවස්ථාවේදී ඒකට මූලික වෙනවා මුල් වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හොඳට අරගෙන ඕන. ඊළඟට ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කර ගැනීමටත් මුලින් අදිස්ථාන වශයෙන් තියා ගන්න ඕන. නෙක්ඛම්මේ. නෙක්ඛම්මේ නිහිගෙයින් අයින් වීම නෙක්ඛම්මේ. එපමණක් නෙමෙයි. ඒක අකුසලයන්ගේ සියලු අකුසලයන්ගේ සියලු අකුසල අදහස් වලින් නීවරණ මුල් කරගෙන තිබෙනා ඔලේ අකුසල වලින් ඉහිගේ මුල් කරගෙන සියලු අකුසල වලින් අයින් වීමයි නෙක්ඛම්මේ. ඒ නෙක්ඛම්මේ සම්බනිස්සග්ගේ වශයෙන් වදාහන. ඒ සියල්ල අතාරින්නේ නැතුව සාන්තියක් ලැබෙන්නේ නැහැ කියන මේ කරුණු හතරෙන් අපට ඉදිරිපත් කරගන්න තියෙන්නේ දැන් මේ බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම සම්බන්ධව සාකහන්න තියෙන්නේ දැන් සබ්බාසව සූත්‍රයේ දස්සනා පහතබ්බ ආශ්‍රයන් වශයෙන් වදාළේ දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේවා.
මේවා ආ මේ කෙලෙස් අයින් කිරීම ඒ අයින් කිරීමට උපකාර වන්නා වූ අන්දම ප්‍රකාශ කරන්නා වූ උන්වහන්සේ යෝනිසෝ මනසිකාරේ සංස්කාර ධර්මයන් පිළිබඳව නොකඩවා පැවති මානසිකාරේ අවති බව පෙන්වනවා. එතකොට ඒ අනුව චතුරාර්ය සත්‍යයන් පිළිබඳව වැටහීම අවශ්‍යයි කියලා පෙන්වනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධව වැටහීමට අර මුලින් සදහන් වන අන්දමට යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕන. මේ නිසා ප්‍රථම මාර්ග ඥානය දිනු කරන්න ලබා ගන්න බලාපොරොත්තු වන්නා යෝගාවචරයන්ට බොජ්ජංග ධර්මයන් සම්බන්ධව ප්‍රශ්නයක් මතු කරන්න උවමනා නැහැ. බොජ්ජංග ධර්මයන් සම්බන්ධව ප්‍රශ්න පැන නගින්නේ දෙවෙනි අවස්ථාවේදීද? මුල් අවස්ථාවේදී බොජ්ජංග ධර්මය සාමාන්‍යයෙන් වැඩෙනවා. නමුත් එතන නම් වශයෙන් වෙනම වෙනම භාවනාවෙන් දිනු කරගත යුතු දේවයන් ඉදිරිපත් කරන්නේ නැහැ. එතන චතුරාර්ය සත්‍ය දර්ශනයයි. මුල් මාර්ගයේදී ලැබෙන්නේ අවශ්‍ය වෙන්නේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳව නියම දර්ශනය, ප්‍රත්‍යක්ෂ දර්ශනයයි. එතෙන්දී වුමනා කරන්නේ බොජ්ජංග ධර්මයන් සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වදාළේ භාවනා පහතබ්බ ආශ්‍රයන් සම්බන්ධ අතමේච වික්කවේ ආශ්‍රව භාවනා පහතබ්බ ඉද වික්කවේ වික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං උස්සග්ග පරිණාමින් කියලා ওই විදිහට බොජ්ජංග ධර්මයන්ට අවස්ථාව උන්වහන්සේ වෙන්නේ උපරි මාර්ග පිළිබඳ කටයුතු වලදී. මුල් මාර්ගයේ පිළිබඳ වැඩවලදී බොජ්ජංග ධර්මයන් සම්බන්ධව එක්තරා ධර්මකට වැඩෙන බව හැබෑව. නමුත් ඒ වැඩිමක් නෙමෙයි ලැබීමයි එතනදී. බොජ්ජංග ධර්මයේ ලැබීමයි එතනදී. බොජ්ජංග ධර්මයන් තමාට ලැබෙනවා අධ්‍යාත්ම වශයෙන් ලබා ගන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා ප්‍රථම මාර්ගයේ. දෙවෙනි මාර්ගයේ පටන් ලැබුණු බොජ්ජංග ධර්මයන් වර්ධනය කර ගන්න ඕන. ඒ වර්ධනය කරගත යුතු බවයි මේ භාවනා පහතබ්බ ආශ්‍රයෙන් පෙන්වුම් කරන්නා වූ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. විවේක නිසිතං විරාග නිසිතං උස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවයේදී අන්න සති සම්බොජ්ජංගේ වඩන වර්ධනය කරගන්න. ඒ සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ පස්සන්දි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මෙන්න මේ බොජ්ජංග හතයි. ඒ භාවනා පහතබ්බ ආශ්‍රවයන් පෙන්වන්නා වූ අවස්ථාවේදී ඒ දේශනා කළේ මෙන්න මේ බොජ්ජංග ධර්මයන් නොවැඩීමෙන් යම් කිසි ආශ්‍රව කෙනෙක් පහළ වෙනවා නම් වැඩීම නිසා ඒ ආශ්‍රවයන් නැති වෙනවා, නැති කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ අදහසයි උන්වහන්සේ දේශනා කළේ උපරි මාර්ගයන් සම්බන්ධවයි ඒ කතාව. මෙන්න මේ නිසා උපරි මාර්ග භාවනාව සම්බන්ධව හිත යොදන්නා වූ පින්වතුන්ට බොජ්ජංග ධර්මයන් සම්බන්ධව සෑහෙන තේරුමක් ලබා ගන්න ඕන. අර ගාථාවට සම්බන්ධ බොජ්ජංග කියන මේ කතාවට ගැළපෙන නිසයි මේ ටික කියන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ බොජ්ජංග සම්බොජ්ජංග කියන වචන දෙකක් තියෙනවා. බොජ්ජංග කියන වචනයක් තියෙනවා, සම්බොජ්ජංග කියන වචනයක් තියෙනවා. ද වචන දෙකම එක අදහසට වැටෙන තැනුත් තියෙනවා, අදහස් දෙකකට වැටෙන තැනුත් තියෙනවා.
සති ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ හත මේ හත බුද්ධංග වල තේරෙනවා සාමාන්‍ය ගුණ ධර්ම වශයෙන් උත් තේරෙනවා සම්බුද්ධංග වශයෙන් උත් තේරෙනවා මේ බුද්ධංග ධර්මයන් මේ දේශනාවේ සම්බුද්ධංග නමින් පීති සති සම්බුද්ධංගං ධම්ම විචේ සම්බුද්ධංගං විරිය සම්බුද්ධංගං පීති සම්බුද්ධංගං පස්සද්ධි සම්බුද්ධංගං සමාධි සම්බුද්ධංගං උපේක්ඛා සම්බුද්ධංගං ඔය සම්බුද්ධංග නාමයෙන් සඳහන් වෙන්නේ එතකොට මේකේ ගන්න තියෙන අදහස් දෙකක් තියෙනවා සාමාන්‍ය ජීවිතයකට උපකාර වෙන බොජ්ජංග ධර්ම තියෙනවා ඒ සාමාන්‍ය ධර්මයේ ඒ ජීවිතයට හොඳින් ජීවිතය දැහැමිව නියම අන්දමට ජීවිතේ පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන පින්වතුන්ට මේ බොජ්ජංග ධර්ම අවශ්‍යයි හොඳට සතිය තියාගන්න පුළුවන් ඊගේ වාචය කරන පින්වතුන් සම්බන්ධව කතා කරනකොට තමන්ගේ කටයුතු වලදී සැකී ආරක්ෂාව වලදී ගමන බිමනදී කතාවේදී ඒ සාකච්ඡාවේදී සතිය තියාගෙන කටයුතු කරනවා සතිය තියාගෙන කටයුතු කරනවා එතකොට ධම්ම විචේ වශයෙන් නුවණ තියාගෙන කටයුතු කරනවා වීරිය තියාගෙන කටයුතු කරනවා පසුබටව එතකොට පස්සද්ධිය සහල්ලු තත්ත්වයක් තියාගෙන මේ කටයුතු කරනවා හිතේ තැම්පත්කම තියාගෙන කටයුතු කරනවා මධ්‍යස්ථතාවයෙන් උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරනවා එතකොට ඒ කටයුතු සාර්ථකව ගෙනියන්න පුළුවන් සාමාන්‍ය ලෞකික වාසේ එතකොට ඒවා බුද්ධංග කියන නාමයට අඩංගු වෙන්නේ නැහැ මක්නිසාද අඩංගු නොවෙන්නේ අර බුද්ධංග කියන වචනේදී බොජ්ජංග කියන වචනේ බොජ්ජංග කියන වචනේ වෙන් කළාම බෝධි අංග කියන එකයි දෙන්නේ බෝධි අංග එතකොට සම්බොජ්ජංග කියන්නේ විශේෂ තේරුමක් ඇතුළේ සංඥාන්නේ උදාන්නේ එතකොට සාමාන්‍ය වශයෙන් බෝධි අංග බෝධි කියන්නේ බෝධි උච්චති චතුසු මග්ගේසු ඥාන චතු මග්ග ඥාන සතර මාර්ගයේ ලැබෙන මාර්ග සතරේ ලැබෙන ඥානය සෝතාපට්ටි මග්ග ඥානය සකදාගාමි මග්ග ඥානය අනාගාමි මග්ග ඥානය අරහත් මග්ග ඥානය කියන මේ ඥාන හතරටයි බෝධි කියන්නේ බෝධි උච්චති චතු මග්ග ඥාන මාර්ග හතර පිළිබඳ ඥානයටයි එම නැත්නම් සතර මාර්ග ඥානයන්ට බෝධි කියන මේ නම විවහාර ගන්න බෝධි ඒ මාර්ග හතරේ ලැබෙන ඥාන හතරට බෝධි කියන්නේ මක්නිසාද චතුස්සත්‍ය ධර්මයන් අවබෝධ කරන නිසායි බුද්ධති බෝධි එතකොට චතුස්සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න බෝධිය මේ අවබෝධය කියන එක සාමාන්‍ය වශයෙන් දැනීමට කියන වචනයක් වගේ පෙනෙනවා නමුත් සාමාන්‍ය දැනීම නෙමෙයි යතන තියෙන්නේ අර ප්‍රතිඝාතය කියන්නේ හැප්පිලි නැතුව හැප්පීමක් නැතුව අරමුණ විනිවිදගෙන තේරුම් ගැනීමයි ප්‍රතිවේදේ කියන්නේ ප්‍රතිඝාතයක් නැතිව අරමුණ විදගෙන තේරුම් ගැනීම විදගෙන කෙලවරට තේරුම් ගැනීමයි ප්‍රතිවේදේ කියන්නේ ප්‍රතිඝාතය කියන්නේ බාධාවක් නැතිව ප්‍රතිවේද ඥානෙ ඇති වෙන අවස්ථාවේදී බාධා තියෙනවනම් ඒ බාධා අයින් වෙනවා කෙලස් තමයි බාධා වෙන්නේ. සාමාන්‍යයෙන් අවිද්‍යාව, නීවරණ වවා බාධා වෙනවා.
ඒ බාධා නැතිවයි මේ අවබෝධය සැලසෙන්නේ. ඒකටයි ප්‍රතිවේදේ කියන්නේ. ඒ ප්‍රතිවේද කියන තේරුමක් ඇති එකක් මේ බෝධිය කියන වචනේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රතිවේදේ කියන එකේ තියෙනවා එක එක තත්ත්ව. ප්‍රථම මාර්ග ඥානයේ ප්‍රතිවේදේ ඊට වඩා අමුතුයි ශක්තිමත් දෙවෙනි එක. ඊට වඩා ශක්තිමත් තුන්වෙනි එක. ඊට වඩා ශක්තිමත් හතරවෙනි මාර්ග ඥානයි. ඒ වගේම සාමාන්‍ය රහතන් වහන්සේගේ ප්‍රතිවේදයට වඩා විශේෂයක් තියෙන මහා ශ්‍රාවක තත්වයට පැමිණි රහතන් වහන්සේගේ මහා ශ්‍රාවක භාවයට පැමිණි රහතන් වහන්සේගේ ප්‍රතිවේදේ අරිට වඩා ශක්තිමත් සම්පූර්ණයි. ඊට වඩා සම්පූර්ණයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිවේදේ. ඊට වඩා සම්පූර්ණයි පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවේදේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවේදේ මේ හැමතම වඩා ශක්තිමත් ඒ ප්‍රතිවේදේ. මෙන්න මේ හැම එකටම කියන්නේ හැම දැනටම කියන්නේ බෝධි යන වචනේ. ඔය දැනේ හැටියට උසස් වෙනවා පහත් වෙනවා. මෙන්න මේ විදිහේ මේ බෝධිය කියන ඥානයයි. අංග කියන්නේ උපකාරක ධර්මයේ අංග කියන්නේ සාමාන්‍යයෙන් අංග කියන අවයව කියන එකට. මෙතන කියන්නේ ප්‍රත්‍ය උපකාරක ධර්මයේ හේතුව කාරණේ කියන වචන වලින් සඳහන් වන තේරුමක් එන්නේ. එතකොට බෝධිය කියන මේ ඥාන වලට උපකාර ධර්මයි බොජ්ජංග සම්බොජ්ජංග කියන්නේ. සම්බොජ්ජංග කියන්නේ විශේෂ සම්පූර්ණ කියන තේරුමයි. ඒක උසස් තත්වයෙන් එදෙනකොට බොජ්ජංග කියන්නේ ඒකමයි. මේ විදිහට අර බෝධිය කියන සතර මාර්ග ඥානයන් ලබා ගැනීමට යම් ධර්ම කොටසක් උපකාර වෙනවා නම් කරණ වෙනවා නම් ඒ උපකාර වීම තියෙන දෙවිදියකට. සාමාන්‍යයෙන් උපකාර වීම දෙයකට උපකාර වෙන දෙවිදියකට. ඒ හේතු ධර්මය උපකාරය ලබන ධර්මයේ එක එකට යෙදিলাත් හිතිනවා උපකාර වෙනවා. එකට එක වෙන්නේ නැතුවත් උපකාර වෙනවා. ඒක සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය වශයෙන් උගන්වනකොට සහකාරී කාරණේ කියලා ඒකට කියන්නේ සහකාරී කාරණේ. සමවායි අසමවායි නිමිත්ත කියන තුන් ආකාරයකට තියෙනවා මේ ප්‍රත්‍ය වීම. සමවායි කාරණේ අසමවායි කාරණේ නිමිත්ත කාරණේ ඔය ශාස්ත්‍රීය ඉගැන්වීම් වල එහෙම තියෙනවා. එයින් සමවායි කියන සහකාරී කාරණේ කියන එකයි මේ මෙතෙන්දි ලැබෙන්නේ. ඒ කියන්නේ මේ බොජ්ජංග වශයෙන් කියන ධර්ම වශයෙන් කියන මේ සති ඒ ධම්ම විචේ විරිය ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ හත අර බෝධි කියන හතර මාර්ග ඥාණයට උපකාර වෙනකොට උපකාර වෙන්නේ එකට යෙදිලා අයින් වෙලා නෙමෙයි. දැන් නූලයි වස්ත්‍රයයි වස්ත්‍රයක් ගත්තාම නූලයි වස්ත්‍රයයි දෙක එකට තියෙන්නේ. නූල් නිසා වස්ත්‍රේ නූල් හේතුවෙන් වස්ත්‍රේ ඒ නූල් හේතුවෙන් වස්ත්‍රේ ගුවත් නූලයි වස්ත්‍රයයි දෙකම එකට තියෙන්නේ. අන්න ඒ වාගේ මෙතන සහකාරී හේතුවේ කිව්වේ දෙක එකට යෙදිලා අර මේ ධර්ම සමූහය එකට යෙදිලායි පහළ වෙන්නේ අර බෝධිඥා බෝධි කියන මේ ඥාන සමූහය. එතකොට කොච්චර උපකාර වෙනවද කොපමණ ළඟින් මේවා සැලසෙනවද කියන එක මෙන්න මේ තේරුම් අනුව අපට හිතා ගන්න පුළුවන්. මේ බොජ්ජංග ධර්මයන් සම්බන්ධව අපි සලකා බලමු එකක් මේ සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ කියන්නේ සතිය ඉතින් සතිය ගන්න
අර සම්බොජ්ජංගේ යුවේ මාර්ගඥාන වලට නේ මාර්ගඥාන වලටයි සම්බොජ්ජංගේ යුවේ එතකොට වචනාර්ථයේ වශයෙන් ගන්න ඕන මාර්ගඥාන වලට උපකාර වන්නා වූ සතිය සතිය එතකොට අනිත්‍යන්තත ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන්නේ මාර්ගඥාන වලට එකට යෙදීමෙන් උපකාර වන්නා වූ විදර්ශනා ඥාන සම්මුතිය ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ කියේ ඒ චතුර්මාර්ග ඥානයන්ට උපකාර වන්නා වූ සතර ආකාර සම්‍යක් ප්‍රධාන වීර්ය සම්මුතිය ඒකත් එකට යෙදලා හිටින් පීති සම්බොජ්ජංගේ මාර්ගඥාන වලට උපකාර වන්නා වූ පීති එතකොට ඊළඟට පස්සද්ධි මාර්ගඥානයට උපකාර වන්නා වූ පස්සද්ධිය සහල්ලුකම කායේ හිතේ සහල්ලුකම සමාධි සම්බොජ්ජංගේ ඉවේ ඒ මාර්ගඥාන වලට උපකාර වන්නා වූ හිතේ තම්පක්කම උපේක්ඛා සම්බොජ්ජංගේ කියන්නේ ඒ මාර්ගඥානයන්ට උපකාර වන්නා වූ මධහත් භාවයේ මධ්‍යස්ථ භාවයේ මෙන්න මෙහෙම වචනාර්ථ වශයෙන් කෙටි තේරුම හරි ගස්ස ගන්න පුළුවන් ඊළඟට සති සම්බොජ්ජංගේට අපි බලන්න ඕන සතිය බොජ්ජංග වශයෙන් ලැබෙන්නා වූ මේ සතිය ගන්නා වූ අවස්ථාවේදී නොකඩවා ලැබෙන සතියයි ගන්න ඕන අතරින් පතර ලැබෙනවා සතිය ඒ අතරින් පතර ලැබෙනවා අතරින් පතර කැඩෙනවා ඒක නෙවෙයි මෙතන ගන්න ඕන නොකඩවා පවත්වන්නා වූ සතිය මේ සතිය යම් ධර්ම සමූහයක් සම්බන්ධව මේ සතිය පාවිච්චි කරනවා නම් යොදනවා නම් එද යොදන්නව අවස්ථාවේදී මේ සතියෙන් කෙරෙනවා ක්‍රියා දෙකක් සාමාන්‍ය වශයෙන් සිතට පහළවන්නා වූ ප්‍රමාද පක්ෂය තියෙනවා ප්‍රමාද පක්ෂය කියන්නේ සිත ප්‍රමාදයේ හෙළන කෙලෙස් සමූහය. එතකොට ඒවා වචන වශයෙන් කියනවා නම් මේ අවිද්‍යාව එතකොට නීවරණ ධර්ම අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටි ආදී කෙලෙස් සමූහයක් කියන්න පුළුවන්. එකක් එකක් පාසා නොකීවත් හිතට ගන්න පුළුවන් වෙන්න ඕන කෙනෙකුන්ගේ හිත පහත හෙලන්නා වූ වැඩ නවත්වන්නා වූ ගෙන යා යුතු වැඩ පිළිවෙල තියෙනවා නම් ඒ වැඩ පිළිවෙල නවත්වන්නා වූ ඒ වැඩ පිළිවෙලට හරස්වන්නා වූ යම් කිසි චිතිවිලි ගොඩක් ඇත්නම් ඒ සියල්ලම ප්‍රමාද පක්ෂේ කියලා ගණන් ගන්නවා ඒ සියල්ලම ප්‍රමාද පක්ෂේ සිතට ওই විදිය ප්‍රමාද පක්ෂයට හේතු වන්නා වූ ප්‍රමාද පක්ෂේ හෙලෙන්න වැටෙන්නා වූ ඇතුල් වෙන්නා වූ කෙලෙස් ගොඩක් තියෙනවා මේ කෙලෙස් ගොඩ අයින් වෙනවා මේ සතියේ බලයෙන් කෙරෙන්නේ අර කෙලෙස් ගොඩ ප්‍රමාද පක්ෂයට ප්‍රමාද පාක්ෂික කෙලෙස් ගොඩ අයින් කරනවා සතියේ පාවිච්චි වෙනවා නම් නියම අන්දමට අර ප්‍රමාද පක්ෂයේ තියෙන කෙලෙස් ටික අයින් වෙනවා. ඒ අයින් වෙනවා හා සමගම කෙරෙනවා තවත් වැඩක්. අප්‍රමාද ගුණය පිරෙනවා. යම්කිසි තැනක යම්කිසි භාජනයක නරක දේවල් තියෙනවා නම් නරක වතුරක් තියෙනවා නම් ඕකට අලුත් වතුර දාන්න අර පරණ තිබෙච්ච නරක වතුර ටික අයින් වෙනවා. කුණු වතුර ටික අයින් වෙනවා කුණු වතුර අයින් වෙනවා වගේ
හිතට සම්බන්ධ වෙන මේ කෙලෙස් මේ සතිය නිසා ප්‍රමාද පාක්ෂික වූ කෙලෙස් මේ සතිය පාවිච්චි කරන්න කරන්න කෙලෙස් අයින් වෙනවා. ඒකම අප්‍රමාද පාක්ෂික අප්‍රමාද ගුණය අප්‍රමාද පාක්ෂික ගුණ සමූහයක් එයින් ක්‍රමයෙන් පිරෙනවා. ක්‍රමයෙන් පිරෙනවා හොඳ වතුර පිරෙනවා වාගේ, යම් කිසි තැනකට හොඳ වතුර පිරෙනවා වාගේ අප්‍රමාදය දියුණු වීමට උපකාර වන්නා වූ වටිනා ගුණ රාශියක් ඒ අභ්‍යන්තරේ වැඩෙන පිරෙනවා. බුද්ධංග වශයෙන් කරන මේ සතියෙන් කරන වැඩේ ওই විදිහට හොඳට තේරුම් අරගෙන තියෙනවා. සතිය නිකම් පාවිච්චි කරන එක නෙමෙයි. සතිය සතිය කියලා නිකම් කිව්වත් නෙමෙයි, කිව්වටත් මදි. මෙන්න මේ වැඩ දෙක කෙරෙන තාලේ සතිය තමා තුළ දිනු කර ගන්න ඕන. ප්‍රමාද පාක්ෂික කෙලෙස් විධමණය කරලා විධ්වංසනය කරලා අප්‍රමාද පාක්ෂික ගුණ ධර්මයන් පුරවාලීමෙන් මේ සතිය පාවිච්චි වෙනවා. එසේ පාවිච්චි වෙන අවස්ථාවේදී මෙන්න මේ බොජ්ජංග තත්ත්වයේ සැලසේ. එතකොට ඒ ඔය විදිහට යනකොට ප්‍රමාද පාක්ෂික කෙලෙස් අයින් වෙනවා, පිළිසිදු වෙනවා හිත. ඒ පිළිසිදුව හා සමගම අප්‍රමාද පාක්ෂික ගුණ සමූහයක් ඒ හිතේ පිරෙනවා. ඒ පිරීමෙන් මේ සතිය පුරවන්නා වූ මේ සතිය දිනු වෙමින් දිනු වෙමින් ගිහිල්ලා අර චතුර්මාර්ග ඥානය ලැබීමට මේ උපකාර වෙනවා. උපකාර වෙනවා චතුර්මාර්ග ඥානය ලැබීමට මේ සතිය උපකාර වෙනවා. ඒ උපකාර වෙන්නේ ඈතින් ඉඳගෙන නෙමෙයි, මුලින් ටිකෙන් ටික ටිකෙන් ටික ඈතින් ඉඳගෙන කරගෙන කරගෙන දිනු කරගෙන ගිහිල්ලා මේ වැඩ දෙකයි කරන්නේ. ඒක කරගෙන ගිහිල්ලා අන්තිමේදී ප්‍රමාද පක්ෂේ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා, අප්‍රමාද පක්ෂේ සම්පූර්ණ වෙනවා, කිට්ටු වෙනවා. එදෙන්දී අන්නර චතුර්මාර්ග ඥාන ළඟට මේ සතිය එකතු වෙනවා. එකතු වීමෙන් චතුර්මාර්ග ඥානයන් මතු කිරීමට උපකාර. මෙන්න මේකයි සති සම්බොජ්ජංගෙන් කෙරෙන වැඩි. ඉතින් මෙන්න මේ තේරුම හරි ගස්ස ගන්න ඕන. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන්නේ අපි මතක් කළා මුලින් ධම්මවිචේ කියන්නේ විදර්ශනා චිත්ත පරම්පරාවේ කියලා. ධම්මවිචේ ධම්ම කිව්වේ විදර්ශනා ඥානය, විදර්ශනා ඥානයක් පැවැත්වීමට අරමුණු වශයෙන් ගන්නා ධර්ම සමූහයටයි ධම්ම කියන්නේ. පඤ්ඤා භූමි, විදර්ශනා භූමිය කියලා ඒවට කියන්නේ. පඤ්ඤා භූමි නිද්දේශේ කියලා විරුද්ධ මාර්ගයේම සඳහන් වෙන්නේ විදර්ශනා ඥානවලට භූමි වන ධර්ම. එතකොට මොනවාද? පංචස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද, ඔන්නෝය ධර්ම. ධර්ම වශයෙන් ගන්න ඒ ධර්මයන් විචය කියන්නේ, විචය කියන්නේ විචිනාති විචයෝ, විචිනාති විචයෝ සෙවීම. වෙන වචන වලින් කියනවා නම් ඔය කර්මස්ථානාචාරිවරයන් වහන්සේලා කියනවා සල්ලක්කන චිත්ත පරම්පරාව. සල්ලක්කන මෙනෙහි කරන චිත්ත පරම්පරාව, නොකොඩවා මෙනෙහි කරගෙන යන චිත්ත පරම්පරාව. එතකොට මෙන්න මේ විදර්ශනාවට භූමි වූ යම් මේ ධර්ම සමූහයක් නැත්තම් ඒවා සැලකීමයි ධම්ම විචය කියන්නේ. ධම්ම විචය කියන්නේ මේක විදර්ශනාව පටන් ගන්නව අවස්ථාවේදී ලැබෙනවා. මේ ධම්ම විචය ලැබෙනවා, ධම්ම විචය සම්බුද්ධයන්ගේ ලැබෙනවා. වැඩීම වෙන්නේ නැහැ මොළදී, මුල් මාර්ගයේදී වැඩීමක් වෙන්නේ. ඒ මේ බොජ්ජංග ධර්මයන් වඩන්නේ අර දෙවෙනි අවස්ථාවේ කියලායි මුලින් මතක් කළේ. ඒ නිසා
එතකොට මේ ධම්ම විජේ වශයෙන් සඳහන් වන මේ ධර්ම සමූහයන් සම්බන්ධව හොඳට හිතාගත යුතු දෙයක් තියෙනවා. මොකද මේ විදර්ශනා ඥාන පරම්පරාව අර විදර්ශනාවට යොමු කරගන්නා වූ අරමුණු වල පංචස්කන්ධ ආදී ධර්ම කොටස් වල යොදන්නා වූ අවස්ථාවේදී විදර්ශනාව පවත්වාගෙන යන සැලකීම සලකන චිත්ත පරම්පරාව යොදාගෙන යනවා. ඒ සලකන චිත්ත පරම්පරාව කියන්නේ මෙනෙහි කිරීමේ වැඩපිළිවෙල මුලින් කළා. ඊළඟට එකක් එකක් පාසා සැලකීම. මේ ධර්ම මේකයි මේ ධර්ම මේකයි කියලා සැලකීම. ඒක තේරුම දැන් ඔන්න ආරම්භයේ සම්බන්ධව අපි කල්පනා කරලා බලමු. සතිය මුලින් ධ්‍යාන හොඳින් ආනාපාන භාවනාවේ හිත යොදාගෙන ඉන්නවා. ආනාපාන භාවනාවේ හිත යොදාගෙන ඉන්න අවස්ථාවේදී ඒක සම්පූර්ණ වුණාම ඊළඟට මුළු පංචස්කන්ධයටම හිත දෙනවා. මුළු පංචස්කන්ධයේම හිත පැතිරිලා හිටිනවා. ඒක එකපාරට තේරෙන්නේ නැහැ. ආනාපාන දෙක හොඳට වැටුණා නම් පැතිරිලා ඒක අඩුවක් පාඩුවක් නැතුව සමාධිමත් හිතකට හොඳට පෙනුණා නම් ආනාපාන දෙක ඊළඟට පෙනෙන්නේ ආනාපාන දෙකට සම්බන්ධ වෙච්ච ශරීරය. ඒ ශරීරේ පංචස්කන්ධ වශයෙන් සලකන්න පුළුවන් වෙන ඒ මුළු ශරීරයටම හිත යොදලා පුංචි දෙයකට හිත යොදාපු අවස්ථාව වාගේ මුළු පංචස්කන්ධයටම එක වරට හිත යොදන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා යෝගාවචරයට. මේ සලකන චිත්ත පරම්පරාව දියුණු වෙනකොට සලකන චිත්ත පරම්පරාව හොඳට දියුණු වෙන අවස්ථාවේදී මුළු පංචස්කන්ධයම සම්පූර්ණයෙන් එකට එකතු කරලා තේරුම් ගන්න පුළුවන් සත්‍යයකට පැමිණෙනවා. අර ඥානෙ දියුණු වෙනකොට මෙන්න මේ විදියට මේ ධම්ම විජේ කියන මේ සලකන චිත්ත පරම්පරාව දියුණුවෙමින් ගිහිල්ලා අන්තිමේදී කෙලෙස් ක්‍රමයෙන් අයින් වෙලා ඒකට බාධකව තිබිච්ච කෙලෙස් සමූහය ක්‍රමයෙන් අයින් වෙලා ඒ අයින් වෙන ක්‍රමය අර විපස්සනා ක්‍රමයේදී ඒ ඉදිරිපත් වෙන බාධක කෙලෙස් සමූහයත් එයින් උපකාර වෙන ධර්ම සමූහයත් ඒකෙදි මතක් කළා. අන්න ඒ අනුව ක්‍රමයෙන් කෙලෙස් අයින් වෙනවා. ඒ වෙනුවට උපකාරක ධර්ම ලඟා වෙනවා, දියුණු වෙනවා. මේ දියුණු වෙන්නේ හිතේ. මේ දියුණුවේගෙන ගිහිල්ලා අන්තිමේදී දියුණුව කෙලවර. කෙලවරදී කුමක්ද වෙන්නේ? මේ ධම්ම විචේ සම්බොජ්ජංගේ මයි අන්තිමේදී අර චතුර්මාර්ග ඥානෙ වෙන්නේ. අර සති සම්බොජ්ජංගය මේ චතුර්මාර්ග ඥානයට උපකාර වෙනවා කිව්වා වගේ නෙමෙයි. මෙතන මේ ධම්ම විචේ සම්බොජ්ජංගේ මයි අන්තිමේදී මාර්ග හතරේ ඥානෙ කියන්නේ. චතුර්මාර්ග ඥානයට පෙරලෙන්නේ මේ ධම්ම විචේ සම්බොජ්ජංගේ මයි. අන්න ඒකයි මේකේ තියෙන වෙනස වශයෙන් හිතා ගන්න තියෙන්නේ. ඊළඟට ගන්න තියෙන්නේ විරිය සම්බොජ්ජංගේ. ඒ විරිය සම්බොජ්ජංගේ ලැබෙන හැබනකොට විරිය කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒක ධර්මණිය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය යෙදෙනකොට ඒකට විරුද්ධව තිබෙන අකුසීත පක්ෂය තියෙන කෝසජ්ජ පක්ෂය. ඒ කෝසජ්ජ පක්ෂේ මර්ධනය වෙනවා, මැඩෙනවා, නැත්නම් විදමනය වෙනවා, අයින් වෙනවා, ගෙවිල යනවා. ඒ වෙනුවට ඒක ගෙවිල යනකට ඒ సంతානේ ලැබෙන්නේ සැලසෙන්නේ මෙන්න මේ දියුණු වෙච්ච වීර්යය. මේ වීර්යයේ බලයෙන් එහාට මේ සංලක්ෂණ දිට්ඨ පරම්පරාව වෙන ධම්මචේ සම්බොජ්ජංගේ ලෙහෙදීම් පවත්වා ගැනීමට මේක උපකාර වෙනවා. ඒ ධම්මචේ සම්බොජ්ජංගේ කිව්වේ ඒකෝර චතුර්මාර්ග ඥානයට මේ වීර්යයේ උපකාර වෙන නිසා කෝසජ්ජ පක්ෂේ කුසීතකම සම්පූර්ණයෙන් අයින් කරලා සම්පූර්ණ
ගතයුතු ප්‍රධාන පියවර මෙන්න මේකයි කියලා. අර විය ගහ කරේ තබා ගත්තා වාගේ. කරත්තේ විය ගහ කරේ තබා ගත්තා වාගේ. ප්‍රඥාව ශ්‍රද්ධාව කියන මේවා බලයෙන් බලවත්ව හිතට ඇතුල් වීමෙන් මේ වීරය ඒකාන්තයෙන්ම කළ යුත්තක් කියලා වැටහෙනකොට අර වීරය දුරය දුරේ යෙදුනා වූ වීරයක් වශයෙන් සලකන. එතකොට එබඳු අවස්ථාවේදී පස්සට අඩිය කියන්නේ නැතුව ක්‍රමයෙන් ඉස්සරහට යන කොසජ්ජයට කුසීත ගමට මොනාන්දමකින්වත් ඉඩක් සැලසෙන්න මොනාන්දමකින්වත් හිත පස්සට ගන්න බෑ, පය පස්සට ගන්න බෑ. ක්‍රමයෙන් ඉස්සරහට ගිහිල්ලා අර චතුත් මාර්ග ඥානයන්ගේ පහළ වීමට මේ වීරය උපකාර වෙනවා. එතකොට විරිය සම්බොජ්ජංගී කියුවේ ඒක. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගී කිව්වේ හිතේ කායේ දෙකේ බරාදුකම සැහැල්ලුකම චිත්තයේ කායේ මේ ඇති වෙන දරත කියලා දුනවා. දැවිලි ගති, මේ දැවිලි තැවිලි ගති සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා බලවත් කෙලෙසයක් හිතේ පහළ වෙච්ච අවස්ථාවේදී. එහෙම නැත්නම් කෙලෙසයක් පහළ වෙන්න සූදානම් වෙන අවස්ථාවේදී හිතටයි කයටයි ලැබෙන නොසන්සුන්කමක් පේනවා. අපිට මේ නොසන්සුන්කම කොච්චරද, ඒ පුඤ්ඤලයා නොමග යවන්න හොඳට ශක්තිමත් වෙනවා. එබඳු අවස්ථාවේදී නොමග ගිහිල්ලා අරින් මේ වරදකට හිත යොමු කිරීමට, කය යොමු කිරීමට අරක උදව් වෙනවා. උදව් වෙනවා. අන්තිමේදී පුජ්‍යලයා පුදුම ආන්දමේ දුර්වල කෙනෙක් වෙනවා. එබඳු දුර්වල තත්වයකට පමුණවන දේවල් තමයි කාය චිත්ත දරත කියන මේවා. කාය චිත්ත දරත, දැවිලි ගති, දැවිලි ගති කියන්නේ නොසන්සුන්කම ඇති කරන ගතිය. මේක මේ ගතිය සංසිඳවාගෙනයි මේ පස්සද්ධිය ඇති වෙන්නේ. පස්සද්ධිය ඇති වෙනකොට අර හිතේ පහළ වෙන, කායේ පහළ වෙන දරත ගති, දැවිලි ගති, දැවිලි ගති සම්පූර්ණයෙන් අයින් වෙලා හොඳට කාර්යක්ෂම වූ සිතක් කායක් පහළ වෙනවා ඒ පුජ්‍යලයාට. එබඳු චතුර්මාර්ග ඥානයන් සලසා ගැනීමට උපකාර වන්නා වූ ඒ විදිහේ පස්සද්ධිය, සංසිඳිච්ච හිත, සංසිඳිච්ච කය තැන්පත් කරගෙන හොඳට තියාගෙන ඉන්න පුළුවන්. දවසක් උනත් නිහෙලි ඒ කායයි හිතයි දෙකම තැන්පත් කරගෙන තියන්න පුළුවන් ශක්තියයි මේ පස්සද්ධිය කියන්නේ. ඒක අර චතුර්මාර්ග ඥානය ලබන අවස්ථාවේදී එකට එකතු වෙලා උපකාර වෙනවා. එතකොට ඒක පස්සද්ධි සම්පූර්ණයි. සමාධිය කියන එක තේරෙනවා මදුරට මේ අන්තන්ට. ඒ චතුර්මාර්ග ඥානයෙන් ලබා ගැනීමට උපකාර වන්නා වූ සමාධි හිත ඒකමයි අන්තිමේදී දියුණු වීමෙන් මාර්ග ඥානයට හැරෙන්නේ. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේ. උපේක්ඛා සම්බොජ්ජංගය කිව්වේ මේ භාවනාවල් ගෙන යනා වූ අවස්ථාවේදී හිතේ පහළ වෙනවා ඇතන් විදක ඇති වෙනවා හිතේ කුසීතකම්, ලීනකම්, හැංගිච්ච ගතියක් ඇති වෙනවා. මතු කර ගන්න මොනාන්දමකින්වත් බැරි ගතියක් තියෙනවා. හිත ලීන වෙලා හැංගිලා වගේ යනවා. ඇතන් විදක ඒක නැති කර ගන්න මහන්සි ගන්නකොට අන්තිමේදී මේක ඇවිස්සීලා යනවා. ඇවිස්සී උද්දච්චේ ලීනතාවයයි උද්දච්චතාවයයි කියලා මේ දෙක අර පොල් පිට්ටේ අගමුල පා ගන්නවා කියන කතාවක් තියෙනවනේ. අන්නේ විදිහට එක පැත්තකට එද දෙනකොට අනිත් පැත්ත මතු වෙනවා. ලීනතාව නැති කරන්න මහන්සි වෙනකොට උද්දච්චය ඇති වෙනවා. උද්දච්චය නැති කර ගන්න මහන්සි ගන්නකොට සමහර විටක ලීනතාවට වැටෙනවා. මෙන්න මේ අන්ත දෙක. අන්ත දෙකට වැටෙන්න දෙන්නේ නැතුව, ලීනතාවට වැටෙන්න දෙන්නේ නැතුව, උද්දච්චයට වැටෙන්න දෙන්නේ නැතුව මධ්‍යම තත්වයේ තබා ගැනීමට උපකාර වන්නා ධර්මයටනේ උපේක්ඛාව කියන්නේ. ඒක අර චතුර්මාර්ග ඥානයට උපකාර වෙන්නේ. ඊටාම
සුදුසු වන්දමට ඒක හන්දිමේද දිනු කරගෙන දිනු කරගෙන යන අවස්ථාවේදී මේ උපේක්ෂාව කියන එක මොඩෙදිත් ඇති වෙනවා මැද්දෙදිත් ඇති වෙනවා නියම වශයෙන් ඇති වෙන්නේ අන්තිම අවස්ථාවේ සම්පූර්ණ ඒ උපේක්ෂාව ඇති වුණේ නැත්නම් මේ මොජ්ජංග අනිත් එහෙකටවත් සම්පූර්ණව ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ නැහැ සති ධම්මයේ වීර්ය සමාධි පස්සද්ධි සමාධි කියන මේ එහෙකටවත් නියමන්නමන සම්පූර්ණ කරන්න හම්බෙන්නේ නැහැ උපේක්ෂාව නැතිව උපේක්ෂා සම්පූර්ණයි ඒ නිසා අර දෙපැත්තට වැටෙන නොදී සමවාහී තත්වයේ සමව උසුලන්නා වූ තත්වයට වැටෙන්න ක්‍රියා කරන්න ඕන මේ භාවනා හිත එතකොට මාර්ග ඥානෙ ලැබෙන්න අවස්ථාවේදී විශේෂයෙන් මේක තියාගන්න උපකාර වෙනවා මෙන්න මේ තත්වයයි උපේක්ෂා සම්බෝධියයි එතකොට මෙන්න මේ ටික අද සාමාන්‍ය වශයෙන් කල්පනාවට ගන්න ඕන මේ වෙනුවට බුදුරජාණන් වහන්සේ වචන තුනක් මේ දේශනාවේ සඳහන් කළා විවේක නිශ්චිතං විරාග නිශ්චිතං උස්සග්ග පරිණාමං මේ නිවන ලබාගෙන ගැනීමට උපකාර වන්නා වූ බොජ්ජංගවල ලක්ෂණ එක සඳහන් වෙන්නේ විවේක විවේකේ කියන්නේ කාය විවේක චිත්ත විවේක කියන මේ විවේකයෙන් යුක්ත වූ වෙන්වීම කෙලෙසුන්ගෙන් වෙන්වීම කලබල තත්වයෙන් වෙන්වීම කෙලෙසුන්ගෙන් වෙන්වීම එතකොට ඒවා කියන්නේ ඒවා සැලසෙන්නේ නිවනට සම්බන්ධ කරලා විරාගේ නොයල්ම නොයල්ම ඒකත් අර නිවනට සම්බන්ධ කරලායි දැන්නේ ඔස්සග්ග පරිණාම ඔස්සග්ග පරිණාම ඔස්සග්ග කියන්නේ ඇතුල් වීම එහෙම නැත්නම් අයින් කිරීම කෙලෙසුන් අයින් කළා නිවනට ඇතුල් වීම කෙලෙසුන්ගෙන් අයින් කළා හිත අයින් කළා නිවනට ඇතුල් වීම ඒ කෙලෙසුන් කියන්නේ ඔතන සාමාන්‍ය කෙලෙසුන් නෙමෙයි අර නිවනට ඇතුල් වෙන්න අවස්ථාවේදී නැති කරන කෙලෙස් වශයෙන් තියෙන අනුසේ වශයෙන් තියෙන ලොකු බහල කෙලෙස් ඇති වෙන්නේ නැහැ ඒ අවස්ථාවේදී අනුසේ වශයෙන් දිවෙන්නා වූ කෙලෙස් යට වෙලා දිවෙන්නා වූ කෙලෙස් ඇති ඒ අවස්ථාවේදී කැඩිලයි අර නිවනට පිරිනැමෙන්නේ මෙන්න මේ විශේෂණ තුන එන්නේ අදහස් අනුව බුදුරජාණන් වහන්සේ වදාළේ උපරි මාර්ගයන් සම්බන්ධව භාවනාවේ යෙදෙන යෝගාවචරයන්ට මෙන්න මේ බොජ්ජංග හත දියුණු කර ගැනීම උපකාර වෙනවා. ඒ දියුණු කර ගැනීමේදී බොජ්ජංගඨානීය ධර්ම උගන්වලා තියෙනවා. මේ විදිහට බොජ්ජංගයන් සම්බන්ධව ක්‍රියා කරන හැටි තේරුම් ගන්න ඕන. එක බොජ්ජංගයකට බාධක දේවල් දැනගන්න ඕන, උපකාරක දේවල් දැනගන්න ඕන. හැම එකටම බාධක තියෙනවා, උපකාරක තියෙනවා. ඒ වාගේ බොජ්ජක් බොජ්ජංගඨානීය ධර්ම කොටසක් වෙන්නුම් කරලා තියෙනවා. බොජ්ජංග බොජ්ජංගඨානීය කියන්නේ බොජ්ජංග ධර්මයන් ලබා ගැනීමට උපකාර වන්නා වූ තවත් ධර්ම කොටස් තියෙනවා. මේවත් තේරුම් කරගන්නවා. මේවත් තේරුම් කරගෙන නොකොඩවා භාවනාව ගෙන යන අවස්ථාවේදී භාවනාව ක්‍රමක්‍රමයෙන් නොකොඩවා දියුණු වෙන අවස්ථාවේදී බොජ්ජංග ධර්මයන් දියුණු වෙනවා. ඒ බොජ්ජංග ධර්මයන් ක්‍රමයෙන් දියුණු වෙනකොට ඒ බොජ්ජංග ධර්මයන් දියුණු වීමෙන් අර විදිහට එකතු වෙලා බොජ්ජංග ධර්මයන් එකට එකතු වෙලා බාධක ධර්මයන්ගෙන් අයින් වූ උපකාරක ධර්මයන්ගෙන් සම්පූර්ණ වූ මේ බොජ්ජංග ධර්මයන් එකතු වෙලා ධම්මවිචේ සම්බොජ්ජංගේ මූලික වෙලා මාර්ගඥානයන් පහළ වෙනව කෙලෙස් නැති කිරීමෙන් මේක නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ අවස්ථාවයි මෙන්න මේ දිග දැන් අද දවසේදී තේරුම් කරගන්න ඕන භාවනාවේ යෙදෙන යෝගාවචරය මුලින්ම භාවනාවේ යෙදෙන පින්වතුන්ට මේ බොජ්ජංග ධර්මයන් සම්බන්ධව කතා කරන්න ඕන. ඒක වැඩි ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕන ආරම්භයේදී බොජ්ජංග ධර්මයන් සම්බන්ධ මේ කතාව කරන්න ඕන හිත සම්බන්ධව සමාධිය සම්බන්ධව චිත්ත ඒකාග්‍රතාව සම්බන්ධව හොඳට චිත්ත ඒකාග්‍රතාව මුලින් හොඳට තියාගන්න. එතකොට සතිය හොඳට තියාගන්න නොකොඩවා කරගෙන යන්න ලැබෙන තාක් ඒ ධර්මයන් නොකොඩවා මෙනෙහි කරන්න ඕන.
නොකොඩවා මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාගේම බුද්ධංග ධර්මයක් දැරෙනවා ඉන්ද්‍රිය ධර්මයක් දැරෙනවා ඒව වැඩිලා අභ්‍යන්තරයේ අර සමාධිය සම්පූර්ණ වීමෙන් තමා බලාපොරොත්තු වන්දමට ප්‍රථම මාර්ග ඥානය ලබා ගන්න පුළුවන් බව කල්පනා කරන් දෝන ඒ විදිහේ කල්පනා කිරීමෙන් අද මේ ධර්ම දේශනාවට හිත යොදාපු මේ බින්නතු මේ යෝගාවචරයන් විශේෂයෙන් කල්පනාවට ගන්න දෝන අපි මේ භාවනාවට අපි කරන්නේ ප්‍රධාන අදහස තියා ගන්න ඕන දැන් නොයෙක් භාවනා ක්‍රම දේවල් මේ රටේ තියෙනවා එතකොට නොයෙක් දේවල් අහන්න ලැබෙනවා ඒ අහන්න ලැබෙන ඔක්කොම එකතු වුණාම ලොකු පටලැවිල්ලක් හිටිනවා සමහර විට ඒ පැත්තක් බලනවා මේ පැත්තක් බලනවා එක පැත්තක්වත් අරගෙන වැඩේ යොදා ගන්න හම්බෙන්නේ නැහැ. නිකං කාලේ ගෙවෙනවා. වෙන්නේ මොකද්ද? ප්‍රමාදේ. ප්‍රමාදයට වැටෙන්න. ප්‍රමාදයට වැටෙන්න තුව අර මුලින් කියවපු උපදෙස් ටික හිතට අරගෙන. හකිතා දුරට නොකොඩවා සති සමාධි. මේවා දියුණු කරගනිමු. මේ ආරම්භ කර නැත්තම් සම්බන්ධවයි මේ කියන්නේ පටන් ගන්න නැත්තම් ඒවා හොඳට ගෙන යමින් ලැබෙන තාක් ධර්මය කරුණු හිතට ගන්න හිතට ගන්න මෙනෙහි කරනවා ඒ වාගේම ඒවා හොඳට සම්පූර්ණ නම් එබඳු අවස්ථාවේදී තමන්ගේ පංචස්කන්ධයට හිත යොදන්න පුළුවන් වෙනවා තමන්ගේ පංචස්කන්ධයට හිත යොදන්න අවස්ථාවේදී හිත විදිරෙන්නේ නැතුව පංචස්කන්ධයේ තුලම හිත සබා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවනම් ආනේ දාට ඒ යෝගාවචරයට තමා බලාපොරොත්තු වන්නා වූ අර්ථය දෙහිදීන් සම්පූර්ණ කර ගැනීම නිවන ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් බව කල්පනා කර ගන්නවා. මේ චාර දවසේදී මේ කන්දීනේ මේ ධර්ම දේශනාවට කන්දීනේ වෙනද වාගේ මහා පුණ්‍ය සම්භාරය සත්පත් කර ගැනීම තම තමන් දුන දිනු කරගත්තේ මහා වටිනා කුසල සමූහය මේ රැස් කරගත්තා වූ කුසල සම්භාර කුසල සම්භාරයේ බලය හේතු කොටගෙන තම තමන්ගේ භාවනාව වලට බාධක ධර්ම තිබෙනවා නම් ඒවා අයින් වෙලා උපකාරක ධර්මයන් ලබා ළඟා කරගෙන අවසානයේ බලාපොරොත්තු වන්නා වූ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.